ජීර්ණ පද්ධතිය පිළිබඳව කතා කරනකොට මේ පද්ධතිය තුළ සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලියේදී ඉතා වැදගත් වෙන ඒ ආශ්‍රිත ග්‍රන්ථියක් විදිහට අපිට මේ අග්න්‍යාශය හඳුනගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මුලින්ම අපි මේ අග්න්‍යාශය පිළිහිදලා තියෙන්නේ කොතනද කියලා බැලුවොත් අපි මේ අග්න්‍යාශය පිළිහිදලා තියෙන්නේ උදර කුහරය තුළ. ඔබ දන්නවා උදර කුහරය උරස් කුහරය වශයෙන් අපේ දේහයේ මේ මහා ප්‍රාචීරය මගින් වෙන්වීමට ලක් වෙන මේ කුහර දෙකෙන් පහලින් පිහිටන කුහරය වෙන උදර කුහරේ තමයි මේ අග්න්‍යාශය පිහිටලා තියෙන්නේ. ඒ වගේම අග්න්‍යාශය පිළිබඳව කතා කරනකොට මේ මානව ජීර්ණ පද්ධතිය තුළ හම්බ වෙන කොටස් අතරින් ආමාශයට පසුව මේ ආමාශය ඊළඟට සම්බන්ධ වෙන්නේ ශුද්‍රාන්තයට. ඒ ශුද්‍රාන්තයේ පළවෙනිම කොටස වෙන මෙන්න මේ ග්‍රහණීය කියන කොටස ඔබට දැන් දැක ගන්නට පුළුවන් මේ රූප සටහන තුල. එතකොට මේ ග්‍රහණීය ඔබට පේනවා සාමාන්‍යයෙන් සී හැඩයකින් වගේ යුක්තව දැක ගන්නට පුළුවන්. මේ ග්‍රහණීය කොටසත් එක්ක අපිට මේ අග්න්‍යාශයේ පිහිටීම දක්වන්න පුළුවන්. එතනදී බලන්න ඔබට මේ අග්න්‍යාශයේ එක කොටසක් ඔබට පේනවා පැහැදිලිවම මේ ග්‍රහණීය වක්‍රය මේ කොටස වටේ පිහිටා තිබීමක් විදිහට දැක ගන්න පුළුවන්. එතනදී අපි මුලින්ම දැන ගැනීම වැදගත් වෙනවා ඒ අග්න්‍යාශයේ මේ ව්‍යුහය අනුව පිටින් බලනකොට අපිට ප්‍රධාන ප්‍රදේශ තුනකින් අග්න්‍යාශය හඳුනා ගන්නට පුළුවන්. එතනදී මේ මුලින්ම හමු වෙන සාපේක්ෂව ටිකක් පළලින් වැඩි ප්‍රදේශයක් විදිහට හඳුනා ගන්නට තියෙන මේ කොටස අපි හඳුන්වනවා අග්න්‍යාශයේ හිස කොටස වශයෙන්. අග්න්‍යාශයේ හිස කොටස තමයි එහෙනම් මේ විදිහට සාපේක්ෂව පළලින් වැඩි කොටසක් විදිහට දකින්නට ලැබෙන්නේ. ඊළඟට මේ කෙළවරට වෙන්නට ඔබට පේනවා ක්‍රමක්‍රමයෙන් සිහින් වෙන පටු වෙන ආකාරයට තමයි මේ අග්න්‍යාශය විහිදිලා තියෙන්නේ. එතකොට ඒ සිහින් වෙන කෙළවරට ආසන්න ප්‍රදේශය අපි හඳුන්වනවා අග්න්‍යාශයේ වලිගය කොටස වශයෙන්. ඊළඟට මේ හිස කොටසත් පොළොල් හිස කොටසත් ක්‍රමයෙන් පටු වෙන මේ වලිගය කොටසටත් අතරමැද පිහිටලා තියෙන මේ ප්‍රධාන කොටස අපි හඳුන්වනවා අග්න්‍යාශයේ දේහය කොටස වශයෙන්. මෙන්න මේ විදිහට අපිට මේ අග්න්‍යාශයේ ව්‍යුහය දෙස බලනකොට එහි පිහිටීම එහි ප්‍රමාණය අනුව අපිට මේ වගේ ප්‍රධාන ප්‍රදේශ තුනක් හිස දේහය සහ වලිගය වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. බලන්න මෙහි මේ වඩාත් පුළුල් කොටස වෙන හිස කොටස වටේ තමයි මේ ග්‍රහණී වක්‍රය පිහිටලා තියෙන ආකාරය ඔබට දැක ගන්නට ලැබෙන්නේ. ඒ අනුව අපිට මූලිකව මේ ග්‍රහණීය ආශ්‍රිතව කොහොමද අග්න්‍යාශය පිහිටලා තියෙන්නේ කියන එක හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම මීට ඉහළින් මේ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධානව දකින්නට ලැබෙන්නේ ආමාශය කොටස. එහෙනම් ආමාශයට පහලින් පිහිටීමක් අපිට මේ අග්න්‍යාශය හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේ අග්න්‍යාශයේ වලිකය කොටස පිළිබඳව කතා කරනකොට ඊට ඉහළින් පවතින, ඒ කියන්නේ ආමාශයට පිටුපසට වෙන්නට පවතින තවත් ඉන්ද්‍රියක් විදිහට ප්ලීහාව හඳුන්වන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙන්න මේ ඉන්ද්‍රයන් එක්ක සම්බන්ධව ඒ ඉන්ද්‍රයන්ගේ පිහිටීමත් එක්ක සම්බන්ධතාවය ගත්තොත් අපිට ඒ විදිහට අග්න්‍යාශයේ පිහිටීම දක්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ දකින අග්න්‍යාශය පැහැයෙන් ගත්තොත් ලා අලු පැහැයකින් තමයි මේ අග්න්‍යාශය සාමාන්‍යයෙන් සැබෑ අග්න්‍යාශයක් අපිට දැක ගන්නට ලැබෙන්නේ. ඒ වගේම මේක ප්‍රමාණීය මේ පැතිරිලා තියෙන ව්‍යුහය පැතිරිලා තියෙන ආකාරයත් අනුව අපිට මෙතනින්ම හඳුනා ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් දික් හැඩයක් තියෙන දිගැති හැඩයක් තියෙන ග්‍රන්ථියක්. ඒ වගේම සාපේක්ෂව ගත්තොත් පැතලි ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි මේ පැතලි දිගැති ග්‍රන්ථියක් විදිහටත් හඳුන්වනවා. දැන් අපේ දේහය තුළ හමු වෙන ග්‍රන්ථි වලින් විශාලතම ග්‍රන්ථිය තමයි අක්මාව කියන්නේ. එතකොට ඊළඟට මේ අපේ දේහයේ හම්බෙන දෙවනියට විශාලතම ග්‍රන්ථිය විදිහට මෙන්න මේ අග්න්‍යාශය හඳුන්වන්නට පුළුවන්. දැන් මේ විදිහට අග්න්‍යාශය සම්බන්ධය පිහිටීම පිළිබඳව බලනකොට තවත් මේ අග්න්‍යාශයේ මේ ප්‍රණාල සම්බන්ධ වීම පිළිබඳව හඳුනා ගැනීම වැදගත් වෙනවා. බලන්න මෙතනදී ඔබට දකින්නට ලැබෙනවා මේ අග්න්‍යාශය
දිගටම ඒ කියන්නේ අඥාෂයේ අභ්‍යන්තරයේ අපිට දැක ගන්න පුළුවන් අවස්ථාවක් මේක මේ අඥාෂයේ මුළු දිගටම ප්‍රධානම මේ මධ්‍ය සාපේක්ෂව මධ්‍ය ප්‍රදේශයේ ඔස්සේ විහිදිලා තියෙන ප්‍රණාලය මේ ප්‍රණාලය අපි හඳුන්වනවා අඥාෂයික ප්‍රණාලය වශයෙන් මේ ඔබ දකින්නේ එතකොට අඥාෂයික ප්‍රණාලය මේ අඥාෂික ප්‍රණාලය ඔස්සේ තමයි අඥාෂයේ හදන මේ අඥාෂික යුෂය පරිවහණය කිරීම සිද්ධ කරන්නේ. ඒ අඥාෂික යුෂය මෙන්න මේ දිශාවට ග්‍රහණීය දෙසට තමයි පරිවහණය කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට බලන්න මේ මීට ඉහළින් ඔබට දකින්නට ලැබෙනව තවත් ව්‍යුහයන් කිහිපයක් මේ එකක් විදිහට අපිට මේ කොළපැහැයෙන් මන් දක්වලා තියෙන ව්‍යුහය ඒ තමයි පිත්තාශය මේ පිත්තාශය පිළිබඳව කතා කරනකොට පිත හා සම්බන්ධව වැදගත් මෙහෙවරක් සිද්ධ කරන එකක් තමයි පිත්තාශය කියලා හඳුන්වන්නේ. හැබැයි මේ පිත නිපදවීම නිෂ්පාදනය කිරීම සිද්ධ කරන්නේ නම් අක්මාව කියන අපේ මේ දේහයේ හම්බෙන ප්‍රධාන ඉන්ද්‍රියෙන්. එතකොට මේ නිපදවෙන පිත తాවකාලිකව ගබඩාකට තැබීමක් තමයි මෙන්න මේ පිත්තාශය තුල සිද්ධ කෙරෙන්නේ. ඊළඟට අවශ්‍ය වෙලාවෙදී ඒ ඇතිවෙන උත්තේජන හරහා පිත්තාශයෙන් නිදහස් කෙරෙන පිත ග්‍රහණීය වෙතට රැගෙන ඒමක් ග්‍රහණීය තුලට නිදහස් කිරීමක් සිද්ධ කරනවා අපේ ආහාර ජීර්ණ කාර්යාවලියේදී. එතකොට මෙතනදී ඔබට පේනවා තවත් ප්‍රණාල කිහිපයක් මෙහිදී සම්බන්ධ වෙලා තියෙන ආකාරය මේ ඉහලින් අක්මාව තමයි මේට ඉහලින් හඳුනා ගන්නට තියෙන ප්‍රධානතම ඉන්ද්‍රිය. එතකොට මේ අක්මාවේ නිපද වෙන පිත මේ වම්හා දකුණු යාකෘතික ප්‍රණාල ඔස්සේ ඇවිල්ලා ඊළඟට පොදු යාකෘතික ප්‍රණාලය කියන මෙන්න මේ කොටස ඔස්සේ අරගෙන එනවා. මේ එතකොට පොදු යාකෘතික ප්‍රණාලය වම්හා දකුණු යාකෘතික ප්‍රණාල සම්බන්ධ වීමෙන් තමයි මේ ආකෘතික ප්‍රණාලය සකස් වෙලා තියෙන්නේ. ඊළඟට මෙතනදී ඊළඟට ඔබට පේනවා මේ පිත්තාශයට තමයි ඊළඟට මේ ප්‍රණාලය සම්බන්ධ වීම දකින්න ලැබෙන්නේ. ඒ ඔස්සේ තමයි මේ ප්‍රණාලය ඔස්සේ තමයි මේ ප්‍රධාන ප්‍රණාලයට පිත්තාශය සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රණාලය අපි හඳුන්වනවා පිත්තාශීක ප්‍රණාලය වශයෙන්. මෙතනදී පිත්ත ප්‍රණාලයක් වශයෙන්ුත් අපිට ඒ සලකන්න පුළුවන්. එතකොට මේ පිත්තාශය තුල තියෙන පිත නිදහස් කරනකොට මේ ප්‍රණාලය ඔස්සේ තමයි මේ ප්‍රධාන ප්‍රණාලයට එකතු වීම සිද්ධ වෙන්නේ. ඊළඟට ඒ ඔස්සේ පහළට තමයි මේ පිත ගමන් කිරීම සිද්ධ කරන්නේ. ඒ සියල්ල එකතු වෙලා පහළට ගමන් කරන මේ ප්‍රණාලය කොටස අපි හඳුන්වනවා පොදු පිත්ත ප්‍රණාලය වශයෙන්. එහෙනම් එතනින් පිත්තාශයෙන් පහළට දකින්නට ලැබෙන ප්‍රණාලය අපි හඳුන්වනවා පොදු පිත්ත ප්‍රණාලය වශයෙන්. මේ විදිහට පොදු පිත්ත ප්‍රණාලය පහළට ගමන් කරලා ඔබට පේනවා මේ යම් තැනකදී මේ අඥාෂයෙන් එන අඥාෂීක ප්‍රණාලයත් එක්ක සම්බන්ධ වෙලා ඊළඟට පොදු මාර්ගයක් ඔස්සේ තමයි ග්‍රහණියට සම්බන්ධ වීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ ඊළඟට ඇති වෙන පොදු මාර්ගය අපි හඳුන්වනවා යාකෘතික අඥාෂීක ප්‍රණාලය වශයෙන්. යාකෘතික අඥාෂීක ප්‍රණාලය මේ යාකෘතික අඥාෂීක ප්‍රණාලය කියන පොදු මාර්ගයෙන් ඊළඟට ඔබට පේනවා මේ ග්‍රහණියේ මධ්‍ය ලක්ෂ්‍යයට ආසන්නයේදී තමයි මේ කියන යාකෘතික අඥාෂීක ප්‍රණාලය ග්‍රහණියට විවෘත වීම සිද්ධ වෙන්නේ. ඒ විවෘත වෙන ස්ථානයේ ආශ්‍රිතව පවතින වක්‍ර පිදාණයක් අපි හඳුන්වනවා ඔඩි වක්‍ර පිදාණය වශයෙන්. එහෙනම් ඔඩි වක්‍ර පිදාණයෙන් තමයි මේ සම්පූර්ණ ප්‍රණාලය ග්‍රහණියට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. මේ ඔස්සේ අරගෙන එන ශ්‍රාවයන් ග්‍රහණියට නිදහස් කිරීම පාලනය කිරීමක් කරන්න මේ ස්ථානයේ පවතින ඒ වක්‍ර පිදාණය වැදගත් වෙනවා. ඔය විදිහට මේ අඥාෂය හා ආශ්‍රිතව ප්‍රණාලයන් කොහොමද ග්‍රහණියට සම්බන්ධ වෙන්නේ සහ ඒවා පිහිටලා තියෙන ආකාරය තමයි මම ඔබට මේ විදිහට හඳුන්වලා දුන්නේ. දැන් ඔබ මේ විදිහට හඳුනාගත්තු අඥාෂයේ විශේෂත්වයක් තියෙනවා. අපි දැන් ග්‍රන්ථියක් වශයෙන් මේ අඥාෂය පිළිබඳව හඳුනා ගන්නකොට
ග්‍රන්ථි පිළිබඳව මුලින්ම අපි කතා කළොත් ග්‍රන්ථි කියනකොට අපිට ප්‍රධාන වශයෙන් ග්‍රන්ථි වර්ග දෙකක් හඳුනා ගන්නට පුළුවන්. මේ ග්‍රන්ථි වර්ග දෙකෙන් එක් ග්‍රන්ථි වර්ගයක් අපි හඳුන්වනවා බහිරාසර්ග ග්‍රන්ථි වශයෙන්. අනිත් ග්‍රන්ථි වර්ගය අපි හඳුන්වනවා අන්තරාසර්ග ග්‍රන්ථි වශයෙන්. එතකොට අපේ දේහයේ ග්‍රන්ථි පිළිබඳව සලකනකොට එහෙනම් ග්‍රන්ථි වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් හමු වෙනවා. එක වර්ගයක් බහිරාසර්ග ග්‍රන්ථි විදිහට, අනිත් වර්ගය අන්තරාසර්ග ග්‍රන්ථි වශයෙන්ුත් අපි හැඳින්වීම සිද්ධ කරනවා. මෙතනින් මොනවද මේ බහිරාසර්ග ග්‍රන්ථි සහ අන්තරාසර්ග ග්‍රන්ථි කියන්නේ? එතකොට ඒ ග්‍රන්ථි දෙවර්ගයේ වෙනස මොකක්ද කියන එක මූලික වශයෙන් හඳුනගෙන තියෙන එක ඔබට වැදගත් වෙනවා. අපි මේ අඥාෂයේ ඉතිරි කොටස් පිළිබඳව කතා කරන්න යන්නේ ඉස්සෙල්ලා. මෙතනින් මේ බහිරාසර්ග ග්‍රන්ථි කියලා අපි හඳුන්වන්නේ මේ ග්‍රන්ථි තුල නිපදවෙන ශ්‍රාවයන් යම් ස්ථානයකට එහෙම නැත්නම් පිටතට අරගෙන යන්නට ප්‍රණාල තියෙනවා නම් අන්න ඒ වගේ ග්‍රන්ථි අපි හඳුන්වනවා බහිරාසර්ග ග්‍රන්ථි වශයෙන්. මේ ආහාර මාර්ගය ආශ්‍රිතවම අපිට මුඛ කුහරයේදී හම්බ වෙන මුඛ කුහරයට ප්‍රණාල විවෘත වීම හරහා ඒ ශ්‍රාවයන් අරගෙන එන ග්‍රන්ථි විදිහට අපේ මුඛ කුහරයට සම්බන්ධ වෙන ග්‍රන්ථි වන කේට ග්‍රන්ථිත් මෙන්න මේ බහිරාසර්ග ග්‍රන්ථි වර්ගයක්. ඒ කියන්නේ ඒ වෙයින් ඉපදෙන කේටය ඒ මුඛ කුහරයට අරගෙන එන්න ප්‍රණාල පවතිනවා. එහෙනම් ප්‍රණාල සහිත ග්‍රන්ථි බහිරාසර්ග ග්‍රන්ථි වෙනවා. මේ අනිත් වර්ගය තමයි අන්තරාසර්ග ග්‍රන්ථි. අන්තරාසර්ග ග්‍රන්ථි කියන්නේ එහෙනම් මේවායේ නිකුත් කරන මේවායේ නිපදවන ශ්‍රාවයන් පිටතට අරගෙන යන්නට මේවැයි ප්‍රණාල නැහැ. ප්‍රණාල රහිත ග්‍රන්ථි තමයි අන්තරාසර්ග ග්‍රන්ථි කියලා හඳුන්වන්නේ. එහෙනම් කොහොමද මේ ග්‍රන්ථිවල ශ්‍රාවයන් එළියට නිකුත් කිරීම සිද්ධ කරන්නේ? මේ ග්‍රන්ථි ආශ්‍රිතව හොඳින් රුධිර වහනයක් පවතිනවා. එහෙනම් ඒ රුධිර වහනිය තුල ඒ ආශ්‍රිතව එතකොට ඒ රුධිරයට තමයි මේ අන්තරාසර්ග ග්‍රන්ථි තුල නිපදවෙන ශ්‍රාවයන් කෙලින්ම රුධිරයටයි නිදහස් කිරීම සිද්ධ කරන්නේ. ප්‍රධානවම අන්තරාසර්ග ග්‍රන්ථි විදිහට අපිට හෝමෝන නිපදවීම හා ආශ්‍රිතව ඒ ග්‍රන්ථි හඳුනා ගන්නට පුළුවන්. හෝමෝන ශ්‍රාවයන් කෙලින්ම රුධිරයටයි නිකුත් කිරීම සිද්ධ කරන්නේ. වෙන ප්‍රණාල ඒවයේ පවතින්නේ නැහැ. ඔය විදිහට බහිරාසර්ග අන්තරාසර්ග වශයෙන් අපිට වර්ග දෙකක් ග්‍රන්ථි අපේ දේහය තුල හඳුනා ගන්නට පුළුවන්. දැන් අපි මේ කතා කරන අඥාෂය දිහාවට අපි නැවතත් හැරුණොත් මේ අඥාෂය ග්‍රන්ථියක් වශයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳව සලකනකොට අපි මේ හඳුනාගත්තු බහිරාසර්ග අන්තරාසර්ග කියන ග්‍රන්ථි දෙවර්ගයම මෙන්න මේ අඥාෂය කියන එක ප්‍රධාන ග්‍රන්ථිය තුල හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ අඥාෂය බහිරාසර්ග ග්‍රන්ථියක් විදිහටත් ක්‍රියා කරනවා. ඒ වගේම අඥාෂය අන්තරාසර්ග ග්‍රන්ථියක් විදිහටත් ක්‍රියා කරනවා. එහෙනම් අපි හඳුනගමු මේ බහිරාසර්ග සහ අන්තරාසර්ග ලෙස අඥාෂය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා එහි පටකීය ව්‍යුහය භාවිතා කරමි. අඥාෂයේ පටක විද්‍යාත්මක ව්‍යුහය දිහා බලනකොට මේ ඔබ දකින අඥාෂයේ අභ්‍යන්තර පෙනුම තුළ මේ විශාල ප්‍රමාණයක් අනුකණ්ඩිකාවලින් සකස් වෙලා තමයි මේ අඥාෂය පිහිටලා තියෙන්නේ කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්. පටක විද්‍යාත්මක ව්‍යුහය තුළදී අපිට එය හඳුනා ගන්නට පුළුවන්. එතකොට අඥාෂයේ මේ පටක විද්‍යාත්මක ව්‍යුහය තුළදී ඒ වගේ යම් ප්‍රදේශයක් මෙන්න මේ වගේ කොටසක් අපි විශාලනීය කරලා බැලුවොත් අපිට එහිදී හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. මේ පටක විද්‍යාත්මක ව්‍යුහය තුළ හඳුනා ගැනීමට හැකියාව ලැබෙන ඒ ග්‍රන්ථියක් ලෙස ක්‍රියා කරන කොට හඳුනා ගන්න වැදගත් වෙන ඒ ව්‍යුහයන් පිටලා තියෙන්නේ කොයි ආකාරයටද කියන එක. මෙතනදී ප්‍රධාන වශයෙන්ම මම ඔබට සඳහන් කරා අඥාෂය බහිරාසර්ග වගේම අන්තරාසර්ග ග්‍රන්ථියක් විදිහටත් ක්‍රියා කරනවා කියලා. මෙතනින් මුලින්ම අපි හඳුනා ගන්නට යන්නේ මේ අඥාෂය කියන ග්‍රන්ථිය බහිරාසර්ග ග්‍රන්ථියක් ලෙස ක්‍රියා කරන්නේ කොයි විදිහටද කියන එක පිළිබඳව. මේ බහිරාසර්ග ග්‍රන්ථියක් ලෙස ක්‍රියා කරනකොට ඒ ආශ්‍රිතව තමයි අපි මේ අඥාෂික යුෂය ශ්‍රාවය වීම අඥාෂික යුෂ්‍ය නිපදවීම හා සම්බන්ධ ක්‍රියාවලියට වැදගත් වෙන ව්‍යුහාත්මක කොටස් ටික හඳුනා ගන්නෙ. එතකොට අඥාෂික යුෂය පිළිබඳව කතා කරනකොට එහෙනම් ඔබට මතක ඇති
මේ අඥාශය තුල අඥාශික ප්‍රණාලය කියන මේ හමු වෙන ප්‍රධාන ප්‍රණාලය ඔස්සේ තමයි ඒ අඥාශික යුෂය පරිවහණය කිරීම සිද්ධ කරේ. එතනදී මේ පරිවහණය කරන්නට ඉස්සෙල්ලා කොයි විදිහටද මේ ව්‍යුහය තුල අඥාශික යුෂය නිපද වෙන්නේ කියන සිදුවීමේ අදාළ ව්‍යුහයන් අපි ඊළඟට හඳුනගමු. මේ අඥාශී පටක විද්‍යාත්මක ව්‍යුහය තුල අපිට මේ බහිරාසර්ග ග්‍රන්ථියක් විදිහට අඥාශය ක්‍රියා කිරීම සිද්ධ කරන ස්ථානයන්ට අදාළව දකින්නට ලැබෙන ඒ ව්‍යුහාත්මක සැකැස්ම තමයි මම ඔබට මේ දක්වලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා දැන් මේ තනින් තන ප්‍රධානව හඳුනා ගන්නට ලැබෙනවා මේ සෛල ගොනු වගේ දකින්නට ලැබෙන ස්ථානියන් ඔබට හඳුනා ගන්නට පුළුවන්. දැන් මම ඔබට මුලින් සඳහන් කරා මේ අඥාශය තුල බලනකොට මේ විශාල ප්‍රමාණයක් අනුකණ්ඩිකා වලින් සමන්විත වෙලා තියෙන ආකාරයේ හෙදි හඳුනා ගන්නට පුළුවන් කියලා. එතකොට මේ වගේ ප්‍රදේශයක් අපි විශාලණය කරලා බලනකොට ඒ ස්ථාන ආශ්‍රිතව ඒ කියන්නේ මේ අනුකණ්ඩිකා මේ කුඩා බදරිකා වලින් සමන්විත වෙලා තියෙන ආකාරය හඳුනා ගන්නට පුළුවන්. එතකොට මෙතනදී මෙන්න මේ වගේ ප්‍රදේශයක් තමයි මේ එක් එක් ස්ථානයන් තමයි බදරිකා වශයෙන් අපි හඳුන්වන්නේ. එතකොට මේ අනුකණ්ඩිකාවක් තුල මේ වගේ බදරිකා විශාල ප්‍රමාණයක් හඳුනා ගන්නට පුළුවන්. මේ එක කොටසක් එහෙනම් ඔන්න අපිට හඳුනා ගන්න පුළුවන් බදරිකා වශයෙන්. මේ කුඩා බදරිකා වලින් තමයි අනුකණ්ඩිකා සමන්විත වීම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ වගේ මේ එක කුඩා බදරිකාවක් සලකනකොට මේ බදරිකාවේ බිත්තිය සමන්විත වෙන සෛල බිත්තිය හැදිලා තියෙන සෛල තමයි මම මේ කොළපැහැයෙන් ඔබට දක්වලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා මේ බිත්තිය තුල එනම් මේ විදිහට සෛල සැකැස්මක් දැක ගන්නට පුළුවන්. මේ සෛල ශ්‍රාවී සෛල. ඔය ශ්‍රාවී සෛල තමයි අපි මේ කතා කරන අඥාශීක යුෂය ශ්‍රාවිය කිරීම සිද්ධ කරන්නේ. අන්න එහෙනම් මේ ශ්‍රාවී සෛල අපිට හඳුන්වන්නට පුළුවන් අඥාශීක යුෂ ශ්‍රාවිය කරන බහිරාසර්ග සෛල වශයෙන්. මේ අඥාශීක යුෂ ශ්‍රාවිය කිරීම තමයි ඊට අදාළ ව්‍යුහාත්මක කොටස තමයි එහෙනම් අපි දැන් මේ බහිරාසර්ගී කොටස වශයෙන් හඳුන්වන්නේ. මේ ඔබ දකින ඒ ව්‍යුහයන්ට අදාළ මේ පටක විද්‍යාත්මක ව්‍යුහය තුල අඩංගු වෙන කොටස් තමයි එහෙනම් බහිරාසර්ග කොටසට අදාළව ක්‍රියාත්මක වීම සිද්ධ කරන්නේ. දැන් මේ විදිහට මේ සෛල වලින් අඥාශීක යුෂය ශ්‍රාවය කිරීම සිද්ධ කරනකොට මේ අඥාශීක යුෂය මේ විදිහට මුලින්ම කුඩා ප්‍රණාලවලට එකතු වීම සිද්ධ වෙනවා. ඒ කුඩා ප්‍රණාලවලින් ඊළඟට අඥාශීක ප්‍රණාලිකා කිහිපයක් ඔස්සේ අවසානයට මෙන්න මේ ප්‍රධාන ප්‍රණාලය වන අඥාශීක ප්‍රණාලයට මේ අඥාශීක යුෂ එකතු වීම සිද්ධ වෙනවා. එතකොට ඔබ මේ දකින ප්‍රධාන ප්‍රණාලය වෙන්නේ අඥාශීක ප්‍රණාලය. මේ අඥාශය තුල අඥාශය දිගේ මධ්‍ය කොටස දිගේ මේ විදිහට ප්‍රධානව ගමන් කරන ප්‍රණාලය වන අඥාශීක ප්‍රණාලය තමයි මේ විදිහට ප්‍රධාන ප්‍රණාලයක් විදිහට ඔබට දකින්න ලැබෙන්නේ. ඒ අඥාශීක ප්‍රණාලයට මේ තනින් තනින් එකතු වෙන අඥාශීක ප්‍රණාලිකා සම්බන්ධ වෙලා ඒවා ඔස්සේ තමයි මේ අඥාශීක යුෂය මේ ප්‍රධාන ප්‍රණාලයට එකතු කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අඥාශීක යුෂය සෑදීම සිද්ධ වෙන්නේ. මේ අඥාශීක යුෂය ඉතාමත්ම වැදගත් වෙනවා මේ අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී. එතනදී ඒ විශේෂයෙන්ම අඥාශීක යුෂයේ සංගටක විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් බයිකාබනේට. මේ බයිකාබනේට මගෙන් විශේෂයෙන්ම මේ ආමාශයෙන් ග්‍රහණියට නිදහස් කරන ආම්ලසය ගත්තොත් ආම්ලසය ඉතාමත් ආම්ලික ස්වභාවයකින් පවතින්නේ. ඒ ආම්ලික ස්වභාවය නැති කරලා ඒ කියන්නේ ඒවා උදාසීන කරලා ඊළඟට මේ ග්‍රහණියේ පවතින එන්සයිම වලට ජීරක එන්සයිම වලට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් pH පරාසයක් සලසා දීමක් මේ බයිකාබනේට මගින් සිද්ධ කරනවා.
එතකොට ඊට අමතරව කාබෝහයිඩ්‍රේට් ජීරක එන්සයිම විදිහට මේ අග්න්‍යාශීක යුෂේ අඩංගු වෙනවා අග්න්‍යාශීක ඇමයිලේස් ඔබ සෑම විටම මේ අග්න්‍යාශීක යුෂයේ අඩංගු වෙන එන්සයිම පිළිබඳව කියනකොට ඒ එන්සයිම වලට ඉදිරියෙන් විශේෂයෙන්ම ඒ අග්න්‍යාශීක වශයෙන් සඳහන් කරන්න මොකද ඇමයිලේස් අපිට කේටයේදිත් හම්බ වෙනවා අපි ඇමයිලේස් කේට ඇමයිලේස් වශයෙන් හඳුන්වනවා එතකොට මෙතනදී අග්න්‍යාශීක ඇමයිලේස් පොලිසකරයිඩ ඩයිසකරයිඩ බවට විශේෂයෙන්ම පිෂ්ඨය මොල්ටෝස් බවට පත්කිරීමක් මේ ඇමයිලේස් මගින් සිද්ධ කරනවා ඒ විදිහට අග්න්‍යාශීක ඇමයිලේස් එහෙනම් මෙතනදී හඳුනා ගන්නට පුළුවන් මේ යුෂයේ අන්තර්ගත සංයුතිය අන්තර්ගත තවත් විශේෂිත ජීරක එන්සයිමයක් විදිහට ඒ වගේම අග්න්‍යාශය අග්න්‍යාශීක ලයිපේස් මේ යුෂයේ අඩංගු වෙනවා අග්න්‍යාශීක ලයිපේස් වැදගත් වෙනවා ලිපිඩ ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරන්න එක සම්පූර්ණයෙන්ම ජීර්ණය කිරීමට ලිපිඩ ජීර්ණයට ලක් කරනවා අග්න්‍යාශීක ලයිපේස් මගින් ඒ වගේම අග්න්‍යාශයේ තවත් හම් වෙන දෙයක් තමයි නියෂ්ටික ආම්ල ජීර්ණය හා සම්බන්ධ වැදගත් වෙන न्यूक्लियस न्यूक्लियस एंजाइमत में ही अडंगु वेनवा ए वगेम प्रोटीन जीर्णय हा संबंधव कथा करनकोट विशेषयेन्म ट्रिप्सिन सह काइमोट्रिप्सिन देवर्गय ए देवर्गे अग्न्याशीक युषे अडंगु वेन्ने ट्रिप्सिनोजन सह काइमोट्रिप्सिनोजन कियन अक्रिय आकार विधिहट මේ ට්‍රිප්සිනෝජන් කයිමෝට්‍රිප්සිනෝජන් කියන්නේ එහෙනම් මෙහි අක්‍රීය ආකාර ඒවා පසුව ට්‍රිප්සින් සහ කයිමෝට්‍රිප්සින් කියන සක්‍රීය ආකාර බවට පත්වීම සිද්ධ වෙනවා මේ ට්‍රිප්සින් හා කයිමෝට්‍රිප්සින් අග්න්‍යාශීක යුෂය හමු වෙන ට්‍රිප්සින් හා කයිමෝට්‍රිප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ වඩා කුඩා පොලිපෙප්ටයිඩ බවට පත්කිරීමක් ආරම්භක වශයෙන් ග්‍රහණීය තුලදී සිද්ධ කරනවා ඊළඟට ඒ වඩා කුඩා පොලිපෙප්ටයිඩ තවදුරටත් කුඩා පෙප්ටයිඩ බවට පත්කිරීමක් තමයි ඊළඟට මේ අග්න්‍යාශයක කාබොක්සි පෙප්ටිඩේස් මගින් සිද්ධ කරන්නේ. එතනදිත් ඔබ සැලකිලිමත් විය යුතුයි විශේෂයෙන්ම අග්න්‍යාශයක කාබොක්සි පෙප්ටිඩේස් වශයෙන් මේ එන්සයිමය නම් කිරීම සිද්ධ කරන්න. මොකද මේ කාබොක්සි පෙප්ටිඩේස් වර්ගයක් අපිට හඳුනා ගන්නට පුළුවන් මේ ග්‍රහණියේදී ඒ අපිච්ඡදේනුත් ශ්‍රාවය කිරීම සිද්ධ කරන නිසා විශේෂයෙන්ම මෙතනදී අග්න්‍යාශීක කාබොක්සි පෙප්ටිඩේස් වශයෙන් ඔබ මේ නම් කිරීම සිද්ධ කළ යුතුයි. එතකොට මේ විදිහට අපිට මේ අග්න්‍යාශීක යුෂය අඩංගු වෙන සංයුතිය අඩංගු වෙන දේවල් හඳුනා ගන්නට පුළුවන් ඒ අනුව ජීර්ණ ක්‍රියාවලියට ඉතාමත්ම වැදගත් මෙහෙවරක් සිද්ධ කරනවා මේ අග්න්‍යාශීක යුෂය මගින් ජීර්ණය සම්පූර්ණ කිරීම සිද්ධ කරන්නට මේ විදිහට අග්න්‍යාශීක යුෂය අග්න්‍යාශීක ප්‍රණාලිය ඔස්සේ ගමන් කරලා ඊළඟට මේකත් එක්ක සම්බන්ධ වෙන ඉහළින් සම්බන්ධ වෙන පොදු පිත්ත ප්‍රණාලියත් එක්ක එකතු වෙලා යාකෘතික අග්න්‍යාශීක ප්‍රණාලිය කියන කොටස සාදලා ඊළඟට මේ ග්‍රහණීය මධ්‍ය කොටසේදී ඔඩි වක්‍රපිදානීය හරහා ග්‍රහණියට මේ ශ්‍රාවයන් නිදහස් කිරීම සිද්ධ කරනවා මේ විදිහට ඔන්න බහිරාසර්ග ග්‍රන්ථියක් විදිහට කතා කරනකොට අග්න්‍යාශීක යුෂය සෑදීම සිද්ධ කිරීම හරහා මෙතනදී ඔබට පේනවා මේ යුෂය රැගෙන යන්නට ප්‍රණාල පවතින ආකාරය. එතකොට මේ විදිහට ප්‍රණාල දරමින් ඒ කාර්යභාරය සිද්ධ කරන මේ පටක විද්‍යාත්මක කොටස එහෙනම් අපි බහිරාසද්ද කොටස වශයෙන් හැඳින්වීම සිද්ධ කරනවා. ඊළඟට මේ අග්න්‍යාශය අන්තරාසර්ගයේ කොටසක් විදිහට ක්‍රියාත්මක වීම සලකනකොට මම මේ ධම්ම වර්ණයෙන් ඔබට මේ අපි ඉස්සෙල්ල කතා කරපු මේ බදරිකා අතරමැද එහෙමත් නැත්නම් මේ අනුකණ්ඩිකා අතර පිහිටලා තියෙන සෛල ගොනු හඳුනා ගන්නට පුළුවන් අන්තරාසර්ගී කොටස විදිහට ක්‍රියාත්මක වීම පිළිබඳව මෙතනදී ඔබට පේනවා මේ සෛල ගොනු විදිහට මේ පිහිටලා තියෙන ආකාරය මේ සෛල ගොනු හඳුන්වනවා විශේෂිත නමකින් ඒ තමයි ලැංගහන් දීපිකා වශයෙන් ලැංගහන් දීපිකා වශයෙන් හඳුන්වන එහෙනම් මේ සෛල ගොනු තමයි
අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටස වෙන්නේ. දැන් අන්තරාසර්ගී කොටස නම් ඔබ දන්නවා ප්‍රණාල රහිතව ඒ ශ්‍රාවයන් කෙලින්ම රුධිරයට නිකුත් කිරීමක් සිද්ධ කරනවා නම් ඒ ඒ ග්‍රන්ථි තමයි අපි අන්තරාසර්ග ග්‍රන්ථි වශයෙන් හැඳින්නුවේ. එතනදී ඔබට පේනවා මේ සෛල ගොනු ආශ්‍රිතව හොඳ රුධිර වහනයක් පැවතීම පෙන්නුම් කරන්න මේ විදිහට රුධිර වාහිනී දැක්වීම සිද්ධ කරලා තියෙනවා. මේ රුධිර වාහිනී ආශ්‍රිතව හොඳට ඒ කියන්නේ මේ සෛල ගොනු ආශ්‍රිතව හොඳින් මේ රුධිර වාහිනී පිහිටලා තියෙන ආකාරය හඳුනා ගන්නට පුළුවන්. මෙතනදී මේ සෛල ගත්තොත් මේවා විශේෂණීය වෙච්ච සෛල සමූහයක් විදිහට තමයි අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. එතකොට මේවැයි ප්‍රණාල පිහිටලා නැහැ. මේවැ නිකුත් කරන ශ්‍රාවයන් කෙලින්ම මේ රුධිරයට තමයි නිදහස් කිරීම සිද්ධ කරන්නේ. මෙතනදී මේ අන්තරාසර්ග කොටස තුල නිපදවීම සිද්ධ කරන්නේ ප්‍රධානවම එනම් හෝමෝන. මේ හෝමෝන නිපදවීම සිද්ධ කරන කොටත් මේ අපි සමූහයක් විදිහට විශේෂණීය නූ සෛල සමූහයක් විදිහට දකින මේ කොටස තුල සෛල වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් හඳුනා ගන්නට පුළුවන්. එක වර්ගයක් තමයි ඇල්ෆා සෛල. මේ කොටස තුල අපිට ඇල්ෆා සෛල හඳුනා ගන්නට පුළුවන්. අනිත් සෛල වර්ගය තමයි බීටා සෛල. නම් ඇල්ෆා සෛල සහ බීටා සෛල වශයෙන් සෛල වර්ග දෙකක් ආකාර දෙකක සෛල හඳුනා ගන්නට පුළුවන් මේ සෛල ගොනුව තුල. එතනින් විශේෂයෙන්ම මේ ඇල්ෆා සෛල පිළිබඳව සැලකුවොත් ඇල්ෆා සෛල මගින් ශ්‍රාවය කරන හෝමෝනය අපිට හඳුනා ගන්නට පුළුවන් ග්ලූකගන් වශයෙන්. ග්ලූකගන් හෝමෝනිය තමයි ඇල්ෆා සෛල වලින් ශ්‍රාවය කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට බීටා සෛල මගින් ශ්‍රාවය කරන හෝමෝනිය තමයි ඔබ කවුරුත් හොඳින් අහලා තියෙන ඉන්සියුලින් හෝමෝනය. මේ ශ්‍රාවය කරන ග්ලූකගන් ඉන්සියුලින් කියන හෝමෝන මේ ආශ්‍රිතව රුධිර වාහිනී තුල රුධිරයට තමයි කෙලින්ම නිදහස් කිරීම සිද්ධ කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ හෝමෝන වර්ග දෙක වැදගත් වෙනවා අපේ රුධිරයේ එහෙම නැත්නම් අපේ දේහයේ ග්ලූකෝස් සමස්ථිතිය පවත්ව ගන්නට. මෙතනදී මේ ඉන්සියුලින් ප්‍රධාන වශයෙන්ම රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වෙච්ච අවස්ථාවක එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමේදී මේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට ප්‍රධානව පරිවර්තනය කිරීමක් සිද්ධ කරලා අක්මාවේදී අක්මාවේ තැන්පත් කිරීමක් සිද්ධ කරන්න වැදගත් වෙනවා. ඊළඟට ඇල්ෆා සෛල වලින් ශ්‍රාවය කරන ග්ලූකගන් මගින් ප්‍රධාන වශයෙන් සිද්ධ කරන දෙයක් තමයි ඒ විදිහට ඒ ග්ලයිකෝජන් බවට අක්මාවේ තැන්පත් වෙච්ච ඒ අවස්ථාව ඒ ග්ලයිකෝජන් බිඳ හෙලීමට ලක් කරලා රුධිරයට ග්ලූකෝස් අවශ්‍ය වෙච්ච අවස්ථාවන් වලදී රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි කරලා ඒ සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න අවශ්‍ය වෙනකොට රුධිරයට ග්ලූකෝස් මුදා හැරීමක් සිද්ධ කරන්න මේ ග්ලූකගන් හෝමෝනය වැදගත් වෙනවා. එතකොට මේ හෝමෝන වර්ග දෙකම ප්‍රධානවම එහෙනම් අපේ ග්ලූකෝස් සමස්ථිතිය පවත්වා ගැනීමේදී වැදගත් වෙනවා. ওই විදිහට අන්තරාසර්ග කොටසක් විදිහට ක්‍රියාත්මක වෙනකොට එහෙනම් ඔන්න ලැංගහම් දීපිකා සෛල ගොනුව තමයි විශේෂණීය වෙච්ච සෛල සමූහයක් විදිහට දකින්න ලැබෙන මේ කොටස තමයි අපිට වැදගත් වෙන්නේ. ඔය විදිහට මේ අග්න්‍යාශය හරි සුවිශේෂී ආකාරයකින් එහෙනම් ග්‍රන්ථියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අන්තරාසර්ග වගේම බහිරාසර්ග ග්‍රන්ථියක් විදිහටත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අග්න්‍යාශයේ පටක විද්‍යාත්මක ව්‍යුහය තුලදී අපිට මේ ආකාරයට හඳුනා ගන්නට පුළුවන්.